දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද නොවැම්බර් පළවෙනිදා අද ලියන්නේ 399 වැනි ටෙලිවැකිය විශේෂයෙන් කතෝලික ජනතාව අදින් ආරම්භ වන මාසයේ ඒ කියන්නේ නොවැම්බරයට කියන්නේ මලවුන්ගේ මාසය කියලා මලවුන්ගේ දිනය හෙටට යෙදී තිබෙනවා මියගිය අය සිහි කරමින් දානමාන දීම සොහොන්කොත් පිරිසිදු කිරීම ආදිය සිදු කිරීම එසේම මියගිය ආත්මයන් වෙනුවෙන් යාඥා කිරීම කතෝලික ජනතාවගේ සිරිතයි මලවුන්ගේ මාසය මතක් කරලා ටෙලිවැකිය ආරම්භ කළේ දැන් අපේ රටේ සාමාන්‍ය ජනතාවට පාලකීන් උරුම කරලා දුන්නේ දීලා තියෙන්නේ උරුම කරමින් සිටින්නේ මලවුන්ගේ රටක් කියලා පෙන්වලා දෙන්නයි. අද රටේ ජනතාව මේ රටේ ජනතාව කිව්වේ මේ බහුතරයක් සාමාන්‍ය මිනිස්සු හොඳේ ඇවිදින මලමිනි වගේ. ලයිට් බිල් වතුර බිල් දරුවන්ගේ කෑම බීම ටියුෂන් ගාස්තු පාසල් වෑන් රථ ගාස්තු ආදී එකී මෙකී නොකී බිල් වගේම දින පතාම ඉහළ යන භාණ්ඩ මිල ජන ජීවිතේ අපායක් කරලා තියෙන්නේ හැම ප්‍රශ්නයකටම මිටියක් පමණක් අත ඇති පාලකින්ට සියලුම ප්‍රශ්න පේන්නේ ඇන වගේ හොඳේ ඇයි අතේ තියෙන්නේ මිටිය විතරයිනේ මේ පාලකින් අත ඇත්තේ විසඳුම් කීපයක් විතරමයි හරිය එකක් බදු ගහන එක දෙක මිල වැඩි කරන එක තුන විකුණා දමන එක හතර ණය ඉල්ලන එක හරි ලේසි එකක් බදු ගහනවා දෙක මිල වැඩි කරනවා තුන විකුණනවා හතර ණය ඉල්ලනවා මේ ටික විතරමයි මේ පාලකීන් ළඟ විසඳුම් කියලා තියෙන්නේ හොඳේ දැන් ජනවාරි සිට වැට් එක 18%කින් වැඩි කළා ජනවාරි වලදී මේ වැට් එක ආයේ අපේ බත්පතට එකතු වෙනවා ඒ එක්කම ඊයේ ඔය ඇමති නිමල් සිරිපාල කිව්වා ශ්‍රී ලංකන් යාලයින් එක විකුණා දමන්නට ඒක මිලදී ගන්න මේ ලන්සු කැඳවනවා කියලා නේද අපේ රටේ රාජ්‍ය ආයතන වලට ඇත්තටම මොකද වුනේ කවුද රාජ්‍ය ආයතන විනාශ කළේ විනාශ කරන්නේ කියන එකට හොඳ උදාහරණේ ශ්‍රී ලංකන් එයාලයින් එක මේක අපේ ජාතික ගුවන් සේවාව හොඳේ 1979 දී තමයි ආරම්භ කළේ දැන් අවුරුදු 44ක් ගිහිල්ලා අවුරුදු 44ක් ගිය තැන බංකලොත් ආයතනයක් 2020 අගෝස්තු 31 වන විට පාඩුව රුපියල් කෝටි 37,200ක් කොහොමද ගන්න පාඩුව රුපියල් කෝටි 37,200ක් හොඳේ මේ සමාගම කවදාවත් ලාභ ලැබලා නැද්ද අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමද රුපියල් මිලියන 600 පන්නලා පාඩු ලබනවා දැන් ඇත්තටම මේ ආයතන පාඩු ලබන්නට හේතු මොනවද ඒකයි යහුවේ කවදාවත් ලාභ ලැබලා නැද්ද කියලා හොඳේ මොකද අපිව නොමිලේ වන්දනාව එක්කන් ගිහින්ද ඈ ගුවන් නියමුවන් සහ AIගේ පවුල් මේ ප්ලේන් පිටින් අරන් ගිහිල්ලා තියෙන්නේ බොන්න බේත් ගන්න නාන්න ප්ලේන් වල යනවා නේද නෑ එහෙම නෑ හරිද මොකද මේ ගුවන් ටිකට්පත් අඩුවට දීලා අපි එක්කන් ගිහින් තියනවද අනේ නෑ පාඩුව පටන් ගත්ත තැන අලාභ වෙන්න ආරම්භ කරපු දවස තේරුම් ගත්තොත් ඔබට තේරෙයි මේ හැම හිණයකටම මුල මේ රටේ දේශපාලනය කියලා හොඳේ මේ රටේ හොරා කන දේශපාලනඥින් කියලා ශ්‍රී ලංකන් එයාලයින් එක 1998 දී ඒකේ කොටස් විකුණනවා ඩුබායි එමිරේට්ස් වලට ඩුබායි වල තියෙන එමිරේට් සමාගමට හොඳේ ඒ කොටස් ප්‍රමාණය 43.6ක් ඒ අනුව එය ශ්‍රී ලංකන් එමිරේට්ස් ලෙස හඳුන්වමින් ගුවන්ගත වීම ආරම්භ කරනවා හොඳේ ලාභ ලබන්න පටන් ගත්ත දවසේ ඉඳලා එක අවුරුද්දක ලාභය දන්නවද ලාභය හොඳේ රුපියල් බිලියන 9.3ක් අතිවිශාල ලාභයක් ලබනවා මෙහි විධායක නිලධාරියා වුණේ එදා පීටර් හිල් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මොහු අති දක්ෂ ගුවන් සේවා පරිපාලකයෙක් හොඳේ මේ අපූරු විධායක නිලධාරියා යටතේ ශ්‍රී ලංකන් එයාලයින් එක ලාභ පිට ලාභ ලබනවා හොඳේ 2008 දී තමයි කනකොකා හඬන්ට පටන් ගත්තේ කනකොකා නෙමෙයි මරකොකා හොඳේ එදා සිටි රටේ මහ උන්දා පීටර් හිල් එක්ක පැටලුණා මේ කොහෙදෝ රස්තියාදුවක ගිහින් එන්න ගුවන් යානයක් චාටර් කරලා ඉල්ලුවාම පීටර් හිල් ඒක දෙන්න බෑ කිව්වා කියලා හොඳේ මොකද වුනේ දේශපාලන අපරාධකාරයෝ ටික එකතු වෙලා දැලිපිහියට පීටර් හිල්ව විතරක් නෙමෙයි එමිරේට්ස් එකත් අහු කරගත්තා යූසුම කැන්සල් කරා අහෝසි කළා පීටර් හිල් යන්ට ගියා එමිරේට්ස් උත් යන්ට ගියා
අන්න දැන් තමයි ලෝකයේ ලොකුම ගුවන් දැනුම තිබ්බ පොරව ශ්‍රී ලංකන් ඥාලයින්කට සභාපති කරලා දැම්මේ. හොඳේ නිශාන්ත වික්‍රමසිංහ. පස්සේ බලමුකෝ ඈ පීටර් හිල් යනකොට, ඒ කියන්නේ 2008 දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය, මතක තියාගන්න, ලාභය හොඳේ රුපියල් කෝටි 440ක්. ඉවත් වෙලා අවුරුද්දයි ගියේ 2009 දී පාඩුව, හරිය පාඩුව රුපියල් කෝටි 930යි. රුපියල් කෝටි 930යි පාඩුව. කවුරුද්දයි ඈ? එමිරේට්ස් යනකොට ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 1500ක්. එමිරේට්ස් ගිහිල්ලා, ඒ කියන්නේ පීටර් හිල් එක්ක ගිහිල්ලා අවුරුදු 7යි ගියේ. 2015 දී ශුද්ධ වත්කම් ඍණ රුපියල් කෝටි 7500යි. හරිද? ලාභ කතන්දර මුකුත් නැහැ. ඍණ රුපියල් කෝටි 7500යි. කොහොමද අවුරුදු 5ට ගිහිල්ල? හොඳේ මේ ඍණවෙමින් මේ විනාශය ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂගේ මස්සිනා. අර මුලින් කිව්ව නිශාන්ත වික්‍රමසිංහත් එක්ක කියලා හරි අපූර්වට පස්සේ කාලෙදි ඔප්පු වුණා. හොඳේ අවුරුදු 70ක් විතර වයස නිශාන්ත වික්‍රමසිංහව දැම්මේ අර මේ ජාත්‍යන්තර අධ්‍යක්ෂින් උපරිමයෙන් තිබුණු පීටර් හිල්ව එලෝලා නේද? එදා ඉඳලා විනාශය ආරම්භ වුණා කියලා ඔය පසු කාලීන වාර්තා ගණනාවකම තියෙනවා. හොඳේ හරි දිගයි කියන්ට ගියොත් ලැජ්ජයි. 2006 දී මේ අර කොරේ පිටට මරේ කියලා මහින්ද රාජපක්ෂ පාලනේ මිහි ලංකා කියලා තව ගුවන් යානා සේවයකුත් පටන් ගත්තනේ නේද? මිහින් ලංකා. හරිද? ඒක මහින්ද ලංකා කිව්වත් එකම තීරුම. හොඳේ හතර අතෙන් ණය අරගෙන ආරම්භ කළ මිහින් ලංකාව තවත් ඉතින් ණය කන්දක් ඉතුරු කළා. රටටම බරක් වෙලා උන්ගේ පොකට් සරු කරලා බූගත වුණා. ගුවන්ගත වෙනක වෙනුවට බූගත වුණා. හොඳේ පුංචිම පුංචි හොරකමක් විතරක් ලියලා එයා ලංකාව වෙනසුවේ අලාභ කළේ මේ හොර දේශපාලන වංචනිකයින් කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නම්. හරිය ඔය 2010 ඉඳලා 2015 අවුරුදු 5ට එක් ආදරණීය ගුවන් සේවිකාවක් හිටියා. හරිද? මේ සේවිකාව මේ ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කරලා තිබුණි. හොඳේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගුවන් යානාවල සේවය කරන ගුවන් සේවිකාවන්ට මේ කාර්යක්ෂමතාව මත රුපියල් ලක්ෂ 14 මාරක විතර දීමනාවක් ගෙවනවා. මාර වැඩේ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට දාලා හිටපු මේ ගුවන් සේවිකාවගේ කාර්යක්ෂමතාවය, ගුවන් ගත වීමේ කාර්යක්ෂමතාවය කොච්චරද කිව්වොත් මාසිකව රුපියල් ලක්ෂ 14 මාරක් ගන්න ගෙවලානේ බොලේ කාර්යාලය හිටපු ගෑනු කෙනෙකුට නේද? මේ කාන්තාව ප්‍රධාන දේශපාලනඥයින් හා නිලධාරීන් එක්ක බොහොම සමීප ඇසුරක් තියන් ගිය කෙනෙක්. හොඳේ දැන් තීරණවද වැඩේ නේද? මේ පුංචි මොහරකමයි කියේ නිකන් සොච්චන් නිකන් ලොසින්ජරයක් වගේ හොරකමක්. හොඳේ ඇත්තටම ශ්‍රී ලංකන් එයාලයින් එක කාලා දාපු හැටියට අද වෙනකොට මෙහෙම විකුණගෙනවත් කන්න තටු දෙක තුනක්වත් ඉතුරු වුණ එක මදෑ කියලා ටෙලිවැකිය අවසන් කරන්නේ මේ උන්දලා තමයි මේ රටේ රාජ්‍ය ආයතන විනාශ කළේ විකුණන තත්ත්වයට ඇදලා දැම්මේ කියන එක මතක් කරමිනුයි.